අයිබෝන් හැමෝටම අපි දැන් මේ ඉන්නේ උස්ගල සීමලංගම වගේ එක කෙළවරක. අපි අද මෙතනට ආවේ අද උදේම අපිට ලැබුණු විශේෂ ආරංචියකට. ඒ තමයි ලංකාවේ උසම ඇතා විදිහට සැලකෙන කාවාචිස ඇතා මේ වැවගව තියෙන පුංචි කැලෑරොද්දට අද උදේ ඇවිත් තියෙනවා කියන ආරංචිය. කාවන්ති සතා අවුරුද්දකට දවස් කීපයක්ම මේ ඔස්කල් සීමලංගම වැවගව තියෙන පුංචි කැලෑරොද්දට එනවා මේ ප්‍රදේශයේ දවස් කීපයක් ගත කරන්න බලාගෙන. දැන් මේ ඔයාලට පේන්නේ ඒ විදිහට කාවන්ති සතයි ප්‍රදේශයේ නම ගිය තව අලියතු කීප දෙනෙකුයි අවුරුද්දේ සැලකිය යුතු කාලයක් ගත කරන ඒ පුංචි කැලෑරොද්ද. ඔයාලා හිතන්නේ මේ වගේ අලියැත්තෝ නිතර යන්නේ නැහින්ද මෙතන තියෙන ලොකු කැලෑරොද්දක් කියලාද? නෑ, මේ වැවේ වතුරයින ඉඳලා කැලෑරොද්දෙන් එහා පැත්තේ තියෙන හේන් යායේ වැටායිනටම තියෙන්නේ මීටර 50කටත් වඩා අඩු දුරක්. එතකොට ඔයාලට හිතාගත්ත හැකිනේ මේ කැලෑරොද්දේ පළල කොච්චරක්ද කියලා. ඉතින් ඒ වගේ පළලක් තියෙන වැවගේ දිගේ මීටර 300ක් වගේ දුරක් දිගට තියෙන පුංචිම පුංචි කැලෑ තීරුක තමයි මේ විදිහට මේ උස්කල් සීමලංගම වලට එන අලියැත්තු සේරම එයාලගේ දවල් දවස ගත කරන්නේ. ඉතින් අපි මුලින්ම වැවේ මේ පැත්තෙන් ඇවිත් බැලුවේ මේ කාවන්තිස්ස සතා එදා ඉන්නේ කැලෑරොද්දේ කොයි පැත්තෙන්ද කියලා දැනගන්න. ඔයාලට පේනවා ඇති ඔන්න කෙලින් වතුර අයිනෙම්ම වගේ අලියෙක් මතුණා. හොඳට බලද්දී තමයි දැක්කේ ඒ ඉන්නේ අලියෙක් නෙමෙයි ඇති කියලා. ඒ ඉන්නේ චන්්‍යතා. චන්්‍යතාත් මේ ටිකේම ඉන්නේ මේ හරියමයි. චන්්‍යතා ටික ටික වැවයින දිගේ දකුණු පැත්තට යනවා. එතකොට කෝ අපි හොන් අපු කවන්ති සතා. ඔය පේන කුඹුක් ගහ යටත් තව කෙනෙක් ඉන්නව පේනවා නේද? ඒ ඉන්නේ කවන්ති සතාද කියලා හරියටම කියන්න අමාරුයි. එයා ටිකක් අසින් හින්දා. ඔරුවකුත් යනවා ඒ කිට්ටුවෙම. ඉතින් ඒ විදිහට සෑහෙන වෙලාවක් අපි එතනට වෙලා ඇතා එළියට පේන්න ඉද කියලා බලන් හිටියත් ඇතා ගැන හොඩුවා දැක ගන්න හම්බුනේ නැති හින්දා අපිත් වැවේ අනිත් පැත්තෙන් ගිහින් කැලේ අයිනට ගිහින් බලන්න තීරණය කළා. මේ විදි ඉලක් ටික ටික බැහැගෙන යන්න පටන් අරන් හැන්දෑවේ රාස්සිගේ අවුව වැටිලා වටපිටාව හරිම ලස්සනයි. අයිබෝන්, ඔන්න අදත් අපි ආවා අයිස් එකක් බලන්න. අද මම මේ ඇවිත් ඉන්නේ උස්කල් සීමලංගම වැවට. අද උදේම පොඩි ආරංචියක් ආවා විශේෂ ඇතෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ තමයි කාවාචි සතා. ඉතින් එහෙමම හවස දැස්සෙලා ආවා. ඇතෙක් බැහැලා ඉන්නවා. මේ කාවාචි සතා නෙමේ. ඔයාලට පේන ඇති ඉන්නේ කවුරුත් දන්නේ සංජියත. සපරදු විදිහටම මමට බහැකේ නැහැ.
වැඩිය හැල හොල් මනක් නැතුව ඔහේ ඉන්නවා. වෙන අලියත් උනන් වැව්වට බැස්සම යාලට හරි සන්තෝසයිනේ. වතුර ගා ගන්නවා, පෙරලෙනවා, ඒ වගේ එක එක විකාර. නඩ චන්ඩි වතුර බහිනවා කියන්නේ එයාගේ දිනචර්යාවේ ප්‍රධානම අංගයක්. ඉතින් එයාට වතුරට බැස්ස කියලා මහ ලොකු සතුටක් නැහැ. එයාට වතුරට බහින්නත් ඉන්න බෑ වගේ. මොකද අපි කියන්නේ එයාට ඇතෙක් වුණාට උභය ජීවී ඇතෙක් කියලා. දවසෙන් වැඩි වෙලා කියන්නේ වතුරේ. මේ දැනුත් ඉතින් වතුරට බැහැලා ගම් පැත්තට මුණ දාගෙන ඉන්නවා. ඔන්න චන්නියට ගායෙන්ම යාළුවෙකුත් යනවා. ඒ පිළිකම් කෙනෙක්. ඔකේටගේම මේ මේ වැවෙන් එකොටට පේනලා බන්ට් එකට කොට වෙලා තිබ්බා. ඔව්. ඔය පාළු ඉන්නවා ඉතින් නේද? අනේ අමාරු විතර තමයි ආරම්භ කරන්න. එන්නනේ. මෙයා ෆොටෝ ගන්නමද ඉන්නේ? මෙයා ගන්නද ඉන්නේ? නෑ අරෝ ගන්න ආවේ. නෑ නේ ඩයල් එක. එයා ඉතින් දැන් මම එයා පොඩ හැංගි හොරාන ඉන්නේ. එයා පොඩ හැංගි හොරාන ඉන්නේ නේ. ඔය පෙන්න උස්කල වැව ළඟ කන්දේ තියෙන බුදු පිළිමෙත් හරි ලස්සනට. බැස් යන ඉරැලියට පසුබිම් වෙලා පේන්නේ අලි වැටේ කම්බි ගහලා ඉන්න පොඩි කුරුල්ලෙක්. හන්දෑවෙ නින්දට යන්න කලින් කොහොම හරි තව කුමිසතු දෙදෙනෙක් අල්ලගන්න හිතාගෙන වටපිට විප්‍රම් කරලා බලන කුරුමිනි කුරුල්ලෙක් තමයි ඒ ඉන්නේ. ඇත ගහක උත්සාත්තක වහලා ගොදුරකට මාන පලන උකුසු වර්ගයට අයත් කුරුල්ලෙක්. බ්ලැක් වින් කයිට් කියලා තමයි එයාට කියන්නේ. හැන්දෑ යාමට එලිබහින මොනරු කීප දෙනෙක්. වැවයිනට වෙලා විවේක ගන්න දිය කාවෙක්. ඒ අතරෙ තාමත් වතුරට බැහැගෙන ඉන්නේ චන්දිතා.
ඉතින් චන්ඩි සුපුරු විදියට තාමත් වැවේ. දැන් නම් ඉරත් බහලා ගියා. අතෙන් පිටින් කලුර වැටිගෙනත් එනවා. අපි බලාපොරොත්තුෙන් ආපු කවන්ත සතාන එළියතාවේ නෑ කලින්. පොලිසලේ කොටියක් තියෙන්නේ. එනත් යා කොහොමත් ටිකක් හැංගිවරන් ගියත් එන්නේ එහෙම ලේසියෙන් බලාගන්න පුළුවන් එකක් නෙමෙයි. කොහොම නමුත්කින් දැන් අපිට යන්න වෙනවා. මෙරට ඉගෙන එද්දි මෙයාලගේ රාජධානියක් වෙනවනේ මේ හරි. ඉතින් අදත් මේ පැත්තක හරි නැවතිලා අද උදේත් අවන්දි සතා මේක එවි කියලා බලන්න මම හිතාගෙන ඉන්නේ. බලමුද අන්නික අයිබන් කියලා යන්නේ දිනේ. ඉතින් මේ විදිහට වටෙන් ගොඩෙන් කලුවර වැටිගෙන එද්දි අපිත් එතනින් එන්න ආවා. ආයෙමත් හෙට උදෙන්ම මෙතනට එන්න බලාගෙන කාවන්චිස් සතා ගැන තොරතුරක් දැනගන්න. ඉතින් ඊළඟ දවස් උදේ අපිට කාවන්චිස් සතා හම්බුණාද නැද්ද කියලා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නම්. මේ වීඩියෝ එකත් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙනකල් හැමෝටම සුබ දවසක්. මම පැතුම් බණ්ඩාරයි.